සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සබ්බ පාපස්සේ අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනම් සබ්බ පාපස්සේ අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනම් සම්බ පාපස්සේ අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ තපේ ඒතම් බුද්ධාන සාසනං සතු සතු සතු. හොඳයි, එහෙනම් අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ පටිසම්භිදා දෙවෙනි අදියරේ පාලි භාෂාව තරණය දෙවෙනි පොතේ පාලි භාෂාව අධ්‍යයනය කරන්න. ඉතින් අපි පොත ආරම්භ අපට අද තියෙන කොටස සාකච්ඡා කරමු. කමල් මහත්තයා, අපට කොතනක් දැන් නැති තියෙන්නේ, ටික කාලයක් ගියා අපට පන්ති. සයින්ස් 69 කළා ලකුණු කළ තියෙන 66 කළ තියෙන 67 නම් ලකුණු කළ නැහැ ඒකට. අපි දැන් මේ තද්දිත නේද? සම්මදාර සමාස දිගු සමාස කරා. මේ 67 89 වෙනි පිටුවේ අසුනම් පිටුවේ නේද? අසුන් නමේදී හර 67 අහුබේ ඉඟත් සමාස කරා 67 අවිභාවත් කරානේ. 69 කරා දැන් තව නැවතුවේද කරලා නේ. ඇට හතර කරානේ. ඔක්කලා 64 ඒක කළා තියෙනවා 64 65 ඒක කළා ඇට නවයක් කරලා තියෙනවා. 69 කියලා ඒ අභ්‍යාසයෙන් නිකන් කරන්නේ ද ඔව් නේ. ඊට පස්සේ මේ සාමාන්‍ය සද්ධිතවල සංඛ්‍යා තද්ධිත තියෙන්නේ නැහැ නේද? 70. මෙතනින් පස්සේ 69න් පස්සේ තියෙන 70. මේ 70 තියෙන්නේ සාමාන්‍ය සද්ධිතවල සංඛ්‍යා තද්ධිත. අපි එක් කරේ නැහැ නේ කොහොම? එක් කරන්නේ නැහැ ඔව්. ඒ ටික අපිට කතා කරන්නේ. හරි. එතකොට දැන් මේ අපි තද්ධිත සාකච්ඡා කරගෙන යන්නේ. තද්ධිත කියලා කියන්නේ අපි දන්නවා මේ නාමයකට තද්ධිත ප්‍රත්‍යක් එකතුල හැදින නාම පදයක්. ඉතින් ඒක විවිධාකාරයෙන් හැදෙනවා කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ සාමාන්‍ය තද්ධිත කිහිපයක්ම අපි සාකච්ඡා කරා තුන් ආකාරයක්. දැන් මේ සංඛ්‍යා තද්ධිත. සංඛ්‍යා නාමයක් කෙනකොට ඒකට ප්‍රත්‍ය එකතු වෙලා කොහොමද නාම පදයක් හැදෙන්නේ කියලා තමයි මෙතනදීත් අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද එන්නේ කියලා. දෙවෙනි තෙවෙනි ආදී සංඛ්‍යා පූර්ණාර්ථෙහි සංඛ්‍යා ශබ්දයන්කරි ම ප්‍රත්‍ය වේ. සංඛ්‍යා පූර්ව වෙනවා කියලා කියන්නේ දැන් තුන් දෙනෙක් ඉන්නවනම් තුන්වැනි, පස් දෙනෙක් ඉන්නවනම් පස්වැනි. එතකොට ඒ සංඛ්‍යාව පරිපූර්ණ වෙනවා. ඒ වැනි වැනි කියලා කියනකොට ඒ යාට වෙනකන් ඉස්සෙල්ලා ඉන්න හැම දෙනාම ගන්නවා කියන එකයි කියන්නේ. දැන් පස්වැනි කිව්වහම ඒ පස් දෙනාම ගන්නවා. එතකොට ඒක සංඛ්‍යා පූර්ණ ශබ්ද සංඛ්‍යා කියලායි ඒවට කියන්නේ. එතකොට ඒ වගේ තැන්වලදී ම කියන ප්‍රත්‍යය තමයි අපි යොදාගන්නේ අවසානින් ප්‍රත්‍ය විදියට. එතකොට පංච කියලා නාමයක් තියෙනවා ම කියන ප්‍රත්‍යය යොදනවා සංඛ්‍යා පූර්ණාර්ථේ.
එතකොට පංච කියන එකට ම එකතු වුණාම පංචම, පංච කියන්නේ පහ, ම එකතු වුණාම පංචම කියන්නේ පස්වැනි. එතකොට පස්වැනි කෙනා ගැන තමයි මේ කියන්නේ. පස් දෙනෙකුගේ පිරීමයි. අන්න එතකොට මේ පස් දිනක්ම ගන්නවා කියන එක. එතකොට සත්ත කියන එකට ම කියන ප්‍රත්‍ය එකතු වුණාම සංඛ්‍යා පූර්ණාර්ථයේ සත්තම. නව කියනකට ම ප්‍රත්‍ය එකතු වුණාම නවම, නවවැනි. අට කියනකට ම ප්‍රත්‍ය එකතු වුණාම අටවැනි. දස දස කියන එකට ම එකතු වුණාම දසම. මේ මේක එන්න ඕන දස. මේ සයන්න. දසම. එතකොට අන්න ඒ විදිහට මේ ම ප්‍රත්‍යයනකොට අපි දැනගන්න ඕනේ ඒක සංඛ්‍යා පූර්ණාර්ථය. අර වැනි වැනි කියන අර්ථය තමයි එතනදී එන්නේ. එතකොට ඒක නාම පදයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට ස්ත්‍රීලිංගයේ ආ ප්‍රත්‍යවි පංචමා සත්තමා යනාදීයුද ඊ ප්‍රත්‍යවි පංචමී සත්තමී ආදීයුද වෙනවා. ආ මේ මේ සංඛ්‍යා අපි යොදනකොට දැන් අපි කියෙමුකෝ දැන් විශේෂණයක් විදියට යොදනවා කියලා. එතකොට දැන් ඔන්න අපි නමක් එක්ක දාන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම දැන් පුරුෂ ශබ්දයක් එක්ක රුක්ක කියලා තියෙනවා. එතකොට රුක්කා කියලා කියනකොට ගස්, ගස් පස්වැනි ගහ කියලා කියනකොට රුක්කා පංචම, පංචම පංචම රුක්කා. අන්න එහෙම කියනවා පුරුෂ ශබ්දේ. ඒක ස්ත්‍රී ශබ්දයක් එක්ක අපි යොදනවා නම් විශේෂණයක් විදියට දැන් අපි ගත්තා වනිතා කියලා. වනිතා, වනිතා, වනිතාය. වනිතායෝ කියනකොට ඒක ස්ත්‍රී ශබ්දයක් බහුවචන. එතකොට අපි සංඛ්‍යාවක් යොදා ගන්නකොට එතකොට වනිතායෝ පංචමා, පංචමා කියලා කියනකොට ඒක ස්ත්‍රී ශබ්දයක් එක්ක යොදනවා. අන්න ඒකයි විතරින්දි මේ කියන්නේ. එතකොට පංචමා කියන්නත් පුළුවන්, පංචමී කියන්නත් පුළුවන්. ආයන ප්‍රත්‍යය දන්නත් පුළුවන්, ඒ මයන්නට ඊ යන ප්‍රත්‍යය දන්නත් පුළුවන්. එතකොට පංචමා හරි පංචමී හරි තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම ස්ත්‍රී ශබ්දයක් එක්ක තමයි විශේෂණ වෙන්නේ. පංචම කියලා තිබ්බොත් ඒක පුරුෂ ශබ්දයක් හෝ නපුංස ශබ්දයක් විදිහට තමයි ගොඩක් වෙලාවට යෙදීම සිද්ධ වෙන්නේ. ඔන්න ඕකයි උතර තියෙන විශේෂත්වය. හරි. ඊළඟ මේ 71 තියෙනවා ඒ අර්ථෙහිම චතු ශබ්දයකින් ත ප්‍රත්‍යයද ච ශබ්දයකින් ඨ ප්‍රත්‍යය දෙනවා. මෙතනත් කියන්නේ අර විදියට සංඛ්‍යා පූර්ණ තමයි. හැබැයි මේ මේ චතු ශබ්දයත් එක්ක ඒ වගේම ච 6 කියන ශබ්දෙත් එක්ක, චතු කියන්නේ 4, ච කියන්නේ 6. මේ ශබ්ද දෙකත් එක්ක අර මයන්න යොදනවා නෙමෙයි. මෙතනදී යොදන්නේ චතු සත්‍යෙත් එක්ක ට කියන ප්‍රත්‍ය චතු චතුත්ථ කියන විදිහට තමයි එන්නේ. ඒක අර තයන්න ද්විත්ත වෙනවා. ඊට පස්සේ ච ශබ්දෙත් එක්ක චට්ඨ විදියට එදෙනවා. එතකොට ඒකේ තයන්න අල්ප ප්‍රණ තයන්නක් ද්විත්ත වෙනවා. ඒක අපි ඉගෙන ගත්තනේ ව්‍යංජන සන්ධිවල ව්‍යංජනයේ ද්විත්ත වෙනවා කියලා. අන්න ඒකයි එහෙම වෙලා තියෙන්නේ. කොහොම හරි චතු ශබ්දෙත් එක්ක සංඛ්‍යා පූර්ණාර්ථයේ දිට කියන ශබ්දය දාන්න ඕන, ච කියන 6 වෙනි ශබ්දෙත් එක ට කියන ප්‍රත්‍යය දාන්න ඕන. එතකොට චතුත්ථ චතුත්ථ කියලා එනවා. ඒ ටයන්න අල්ප ප්‍රාණ ටයන්නක් එනවා. චතුත්ථ චතුත්ථ 4 වෙනි, ච ට චට්ඨ 6 වෙනි. ඔන්න ඔය විදිහටයි යෙදේ. හරි. එතනදී පොඩි වෙනසක් වෙලා තියෙනවා. මයන්න යෙදෙන්නේ චතු එක්ක තයන්න, ච එක්ක තයන්න එකතු වෙනවා. ඒක දිත්ත වෙලා තමයි අර තයන්නක් ඇවිල්ලා තියෙන්නේ. හරි. ව්‍යඤ්ජන සන්ධිහි කී ලෙස ට ට ට දෙදෙනාට ද්විත්තේ වේ. අපි කියවන ව්‍යඤ්ජනේ ද්විත්ත වෙනවා කියලා. එතකොට ඒ නිසා තමයි ඒ විදියට ද්විත්ත වෙලා තියෙන්නේ. ස්ත්‍රීලිංගේ චතුත්ති, චට්ටි, චතුත්තා, චට්ටා කියලා වෙනවා. චතුත්ති උනේ ඒ තයන්නට ඊ යන්න කියන ප්‍රත්‍යයක තුලයි ස්ත්‍රීලිංග. චතුත්තා කියලා ආවේ ආ කියන ප්‍රත්‍යයේ ඒ තයන්නට එකතු වෙලා ස්ත්‍රී ශබ්දයත් එක්ක අපි කිව්වා ඊ යන්නයි ආ යන්නයි කියන ප්‍රත්‍ය දෙක යොදන්න ඕනේ කියලා. ඒකයි උතරින්දි තියෙන විශේෂත්වය. හරි.
ඊට පස්සේ තියෙනවා 72 ද්විතී ශබ්දයන් කෙරෙහි තිය ප්‍රත්‍යද ඉන්පසු ද්විතී ශබ්දයන්ට දුත යන යනාදේශයද වෙනවා. ඊළඟට මේ තවත් විදියක් හැදෙනවා, මේ දි කියන එකයි තී කියන ශබ්දෙත් පොඩි වෙනසක් තියෙනවා. එතකොට ද්වි කියන එකේ තිය කියන ප්‍රත්‍යය එනවා. ද්වි කියන එකයි තී කියන ප්‍රත්‍යයෙන් ද්වි කියන්නේ දෙක, තී කියන්නේ තුන. මෙතනදී අර සංඛ්‍යා පූර්ණාර්ථය එනකොට එකතු වෙන ප්‍රත්‍ය මයන්නවත් තයන්නවත් තයන්නවත් නෙමෙයි. මෙතන එකතු වෙන්නේ තිය කියන ප්‍රත්‍යය. තිය දි තිය ද්විතිය කියලා එනවා. එතකොට එතනදී වෙන්නේ මේ වියන්න ලොප් වෙලා තියෙනවා. වියන්න ලොප් වෙලා තියෙනවා. එතකොට අන්න ඒක මේ ද්වි කියන එක මෙහෙමයි. ද්වි කියන එකේ මෙතන වෙලා තියෙන ද්වයන්න ලොප්පීම නෙමෙයි, ද්වි කියන එකේ අපිට මුල් ස්වරූපය ගන්න ඕන. ද්වි කියන එකේ මුල් ස්වරූපය දු කියලා එනවා. ඒක නිසා තමයි එතන දු ද්වි කියන එකට දු ආදේශ වෙනවා. එතකොට තමයි මේ ද්විතිය කියන එක හැදිලා තියෙන්නේ. ති කියන එකෙත් තියන්න අයින් වෙලා තයන්න එකතු වෙලා තියෙනවා. එතකොට තතිය කියලා හැදිලා තියෙනවා. ඔන්න ඔය විදිහටයි ඕක සිද්ධ වෙලා තියෙන්නේ. හරි. එතකොට ද්විතිය කියලා කියන්නේ දෙවෙනි, තතිය කියලා කියන්නේ තුන්වෙනි. එතකොට ඒක ස්ත්‍රී පදයක් එක්කෙනකොට ආ කියන ප්‍රත්‍යය දෙනවා ද්විතියා තතියා කියලා. අන්න ඒකයි එතනදි වෙලා තියෙන්නේ. මේ රීතියෙම ද්විද දුවංග දිරත්ත දිගුණ දිගු ආදී තැන්හි ද්වි ශබ්දයට දු දි ආදේශ වෙනවා. අන්න ඒකයි ඒ කියන්නේ දි කියන එකට දු හරි දි හරි ආදේශ වෙන්න පුළුවන්. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ 73 එකේ තියෙනවා. ඉතින් මේකෙදි මෙච්චර දෙයක් හිතන්න ඕනේ. මේ ශබ්දවල සාමාන්‍ය විදියට මයන් එකතු වෙනවා. චතුත්ථ චට්ටි චතුත්ථ චට්ට ඔන්න ඔය විදියට එනවා. දෙවෙනි තුන්වෙනි කියන එකට ද්විතිය තතිය කියලා එනවා. එච්චරයි මිතරින්දි මතක තියාගන්න ඕන. ඊළඟට තියෙනවා 73 එකේ ඒක ද්වි ආදී ශබ්දයන් කෙරෙන් වූ පර දස ශබ්දේ අන්තෙහි සංඛ්‍යා පූර්ණාර්ථෙහි ඊ ප්‍රත්‍යක් ඇතැම් තැනක වේ. මේ ඊ ප්‍රත්‍යාන්ත ශබ්දේ ඉත්ති ලිංගෙහි මේ ඒක ද්වි ආදී ශබ්දයන් කෙරෙන් පර වූ දස ඒක දැන් 11 වගේ ගත්තහම අපි එතනින් එහාට යොදන්නේ ස්ත්‍රී ශබ්දයක් විදියට. ස්ත්‍රී ශබ්දයක් විදියට යෙදෙන නිසා ඊ කියන ප්‍රත්‍යය එතනට එකතු වෙනවා කියන එකයි මෙතනදී යෙදෙන්නේ. එතකොට ඒකාදසි කියලා එනවා. ඊළඟට ඒකාදසි, ද්වාදසි ඔන්න ඔය විදියට ඊට පස්සේ තේරස කියනකොට ඒක 13 කියනකොට වෙන ශබ්දයක් ඉන්නේ. හැබැයි දැන් ඒක දස කියනකොට ඒකට ඊ ප්‍රත්‍යය එනවා. එතකොට ඒකාදසි කියලා තමයි හැදෙන්නේ. ඉතින් මේවා මෙච්චර අවශ්‍ය නැහැ. අපි ඒක පිළිවෙලකට දීලා තියෙනවා. එතකොට මේ පිළිවෙල මතක තියාගත්තාම සංඛ්‍යා මනසක තියාගත්තාම හරි. ඒකාදසයන් සමාස පදේ. සමාස ගැන අපි ඉගෙනගෙන තියෙනවානේ. ඒකෝච දසෝච. එකද 10ද. ඒකාදස කියලා පදේ නිරුක්තියක් හැදෙන්නේ. ද්වන්ද සමාසයෙන් හෝ එකකින් අධික වූ දසේ යන අර්ථෙහි තතියා තත්පුරිස සමාසයෙන් හෝ සිද්ධ වෙනවා. ඒක ඉතින් ද්වන්ද සමාසයෙන් හරි තත්පුරිස සමාසයෙන් හරි මේක සමාස වෙනවා කියන එකයි මෙතන කියන්නේ. සමාසයේදී ද්වි ඒක අට යන ශබ්දයන්ගේ අන්තයට ආකාර ආදේශ වෙනවා. ඒ ද්වි කියන එකටත් ඒක කියන එකත් අට කියන එකටත් අපි සමාස කරනකොට ආයන්න ආදේශ කරනවා. මෙයින් ඒක ශබ්දයේ ආකාරයට ආකාරාදේශ වී යයි දත යුතුයි. පුල්ලිංගේ ඒකා දසම කියා වෙනවා. අන්න ඒකයි. එතකොට ඒක දසම ඒක දස කියන එක අපිට ඒකා දසම කියලා සමාසයක් විදිහට හැදෙන්න පුළුවන්. එහෙමත් පද හැදෙනවා. හරි. දී දස ඊ ද්වාදසි අන්න බලන්න. පංච දස ඊ පංච දසි. මං කිව්වනේ මේ දස කියන එකත් එක්ක සමහරක් තැන්වලදී ඊ ප්‍රත්‍යය එකතු වෙනවා. ඒකාදසි, ද්වාදසි, තීදසි කියලා එන්නේ නැහැ. චතුද්දසි කියලා එන්නේත් නැහැ. හැබැයි පංචදසි කියලා එනවා. ඊළඟට සෝලසි ඔන්නෝ විදිහට සමහරක් තැන්වලදී වෙනස් වෙනවා. හරි.
අනේකාර්ථයෙහි දී ශබ්දාදිය කෙරින් කර ප්‍රත්‍යය වෙනවා. අනේකාර්ථයේ නොඑක අර්ථයන් අපි ගන්නකොට, ඒ කියන්නේ සමූහයක් විදියට ගන්නකොට ක ප්‍රත්‍යක් වෙනවා. ඒ කියන්නේ දෙකේව ගොඩවල් කියලා ගන්නකොට ගොඩක් වෙලාට මේ රාශියක් කියන අර්ථයේදී මේ ක ප්‍රත්‍යය දොනො. ඊට පස්සේ මේ දී කියන්නේ දෙකනි ක. එතකොට දීක මේ ක ප්‍රත්‍යය එනකොට මතක තියාගන්න සමූහයක් කියන අර්ථය එනවා. ද්වික කියලා කියන්නේ සමූහයක්, දෙකේ සමූහයක්, දෙකේ ගොඩවල් කියන අර්ථය තමයි මෙතන ඉන්නේ. එතකොට ති කියනකට ක ප්‍රත්‍යයනකොට තික, තුනේ සමූහය. චතු කියනකට ක එනකොට ඒ කයන්න ද්විත්ව වෙනවා. අර මේ ව්‍යංජනේ ද්විත්ව වෙනවා කියන සූත්‍රයෙන්. එතකොට චතුක්ක කියලා කියන්නේ හතරේ සමූහය. පංච කියන එකට ක ප්‍රත්‍යයනවා සමූහය අර්ථය ගන්න. එතකොට පංචක. සත සීය කියන එක ඒකට ක ප්‍රත්‍යයනකොට සතක කියලා කියන්නේ සීයේ සමූහය කියන එක. තේරෙනවද? සහස්ස කියන එකටත් ක ප්‍රත්‍යයනකොට දාහේ සමූහය. එතකොට මතක තියාගන්න මේ ක ක ක කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා නම් සංඛ්‍යාව ගොඩක් වෙලාවට සමූහයක් කියන අර්ථය තමයි එතනදී. ඒවා අපි නිතර භාවිතා කරනකොට මේක නිකම්ම තේරෙන්න ගන්නවා. හරි. ඔන්න ඔය විදිහට තමයි ওই කොටස යෙදීම සිද්ධ වෙන්නේ. හරි. මම හිතනවා ඒ කියලා දුන්න කාරණා එහෙම ලොකුවට මේ පාඩම් කරන්නවත් මේව කරන්න දෙයක් නෙමෙයි. ඒ එන රටාව තේරුම් ගත්තාම හරි. තේරුණාද? අන්න ඒ විදිහට ඒක යොදා ගත්තාම හරි. ඊටසේ භාව තද්ධිතේ තියෙන එකට ඒ භාව තද්ධිතේ කියන එකත් ටිකක් සංකීර්ණයි. සමහර තැන්වලදී එකතු වෙන ප්‍රත්‍යයන් අනුව තමයි අපි ඒක තේරුම් ගන්න ඕන. හරි. අපි ඒ කොටස ඊළඟ දවසේදී එහෙනම් සිද්ධ කරමු. භාව තද්ධිතේ. අපි එහෙනම් අභ්‍යාස කරන්න ගමු. මහත්තයා අභ්‍යාස කීයද තියෙන්නේ අපට? කමල් මහත්තයා 12ක් තියෙන සාමිනාස් 12යි. කමල් මහත්තයා ඒ කිව්ව ඒ සංඛ්‍යා කාරණා ගැන තේරෙනව නේද? අමාරු නෑනේ නේද? කැඩි කැඩි යන සාමිනාස් අද ටිකක් අර මේ ඇහෙන අඩුයි මේ මගේ දෝස් මගේ ඩිවයිස් එකේ දන්නේ නැහැ මම. ඒකට අපෝ බලා ගත්තාම අල්ල ගන්න පුළුවන්. තමර තැංගොඳි කැඩුනා. ආ බණ්ඩාර මේ තය බණ්ඩාර මහත්මියට කැටි කැටි දැහුනේ. නෑ නෑ කොහොමද මට හොඳට මගේ ප්‍රශ්නය. ආ සංඛ්‍යා ඒ පාඩම තේරුණා නේද මහත්මිය? එහෙමයි ප්‍රශ්නය. ඔව් අමාරු නෑ නේ. මේ බොහොම සරල දෙයක් ඒක. සංඛ්‍යා ටික අපි ඊට පස්සේ භාව තද්දිත ගැන ඊළඟ සතියේදී අපි සාකච්ඡා කරමු. එතකොට කීයද කිව්වේ මහත්තයා අභ්‍යාස අපි සාකච්ඡා කරන්න? 12 වෙනි අභ්‍යාස. 12 වෙනි ගණන්. 12 තමයි තියෙන්නේ සමහර. 12. අපි එහෙනම් කියාගෙන යන්න පහක් විතර කරමු. කමල් මහත්තයා ඉඳන් කියමුද? එහෙම සයන්ස් කියන යථාපන දාරු ආදීහි නිප්පන්නාති තානි තානි බණ්ඩානි දාරුනා ධාරුමයා දීනි නාම හොන්ති තතා ඒතේපි මනත්තෝ නිප්පන්නන්තා මනෝමයා නාම. එකේ දාරු ආදීහි කියන එක. ඔව් දාරු ආදී ආදීහි කියන ඒවා එනවා. තව මොනවද? නිප්පන්නාති. ඔව්. දාරුමය ආදීනි කියන එකත්. ඔව්. දාරුමය ආදී
නී මනෝමයා කියන එකත් එහෙමයි. මනෝමය සබ්ද මනෝ ගනික සබ්ද අපි දැන් පරිවර්තනය කරමු. යථාපන දාව ආදිහි නාති පණිතානි බණ්ඩානි යම්සේ යම්දිකින් ලී ආදියෙන් ලී මුල් කොට සාධන ලද බඩු ලී බඩු ආදි නමින් යුක්ත වේ යුක්ත වෙනවා මෙන්ම වචනින් වචනින් කියමුද මහත්තයා? ඒක හොඳයි. යථාපන යම්සේ යථාපන දාරු ආදිහි නිපන්නාති යම්සේ ලී ආදීන් සාධන ලද තානි තානි බණ්ඩානි ඒ ඒ බඩු ආදීනි නාම හොන්දි මේ ඊ බඩු ආදි නම යුක්ත ධාරුමය ආදී නම් වේ වෙති. දීවලින් සෑදු ඒ කියන්න නේ තියෙන නමින්ම කිව්වාම හරි. ධාරුමය නාම නම් නම් බෙති නම් ධාරුමය නම් වෙති එස්තේ ඒ හොන්ති වෙති තතා එසේම ඒතේපි මනතෝ නිපන්නත්තා මනමය නාම ඒතේපි සිතින් හටගත්හින් මනමය නම් එමෙම මොහුන් මේවා සිතින් හටගත්හින් මනෝමය නම් නම් වෙති අන්නේ වෙයි එන්නේ. හරි ඊටපස්සේ ඒකේ එන්නේ ඉතින් මේ යථාපන යම්සේ වනාහි දාරු ආදීහි නිප්පන්නාති දර ආදීෙන් එකනේ ලී ආදී ආදිය කරුණුකටගෙන නිපදවන ලද බැවින් තානි තානි බණ්ඩානි ඒ ඒ භාණ්ඩයන් ධාරුමයාදීනි නාම හොන්ති ධාරුමය නම් වෙති තථා එසේ ඒ තේපි ඒවාද මනතෝ මනසෙන් මේක පංචමී අර්ථයේ තියෙන මනතෝ මනසෙන් නිප්පන්තන්තා නිපන්නත්තා නිපන්නත්තා නිපදූ බැවි මනසින්ම හටගත් බැවි මනෝමයා නාම හොන්ති මනෝමේ නම් වෙති. ඒකයි මෙතනදි කියන්නේ. දෙවෙනි එක මම කියන්නේ මානව අහන්තේ ස්වර්ණමයං වා මණිමයං වා රජතමයං වා ලෝහමයං වා චක්‍රයුගං දස්සාමි ති බ්‍රාහ්මනෝ වදි. ඒකේ තියෙන මොනවාද? සන්ධි ස්වර්ණමය කියන එක මණිමය මණිමය රජතමයං සමාසෙව ලෝහමයං චක්‍රයුගං ඒවා සමාසෙන. එතකොට දස්සාමි ඉති තමයි දස්සාමි ඉති කියලා හැදිලා තියෙන්නේ සන්ධිය. සාමීති දස්සාමීති කියලා පදේ හැදිලා තියෙනවා. හරි. ඒ ටික තමයි තියෙන්නේ. පරිවර්තනය කරමු මාත්මීන. මානවකය. අහන්තේ ස්වර්ණමය අහන්තේ මම තොපට ස්වර්ණමයං වා රණින් සෑදූ හෝ මණිමයං වා මණික් වලින් සෑදූ හෝ රජතමයං වා රිදීෙන් සෑදූ හෝ ලෝහමයං වා ලෝහයෙන් සෑදූ හෝ චක්ක යුගං දස්සාමීති රෝධ දෙකක් පෙන්නොමියයි බ්‍රාහ්මණෝ වදි බ්‍රාහ්මණයා කීවේය. අන්න හරි. එතකොට මානවකය අහං මම තේ තොපට ස්වර්ණමයං වා ස්වර්ණමය හෝ එකනි රත්තරන් වලින් හදපු එකක් හෝ මණිමයං වා මැණික් වලින් සාදන ලද්දක් හෝ රජිතමයං වා රිදීෙන් සාදන ලද්දක් හෝ ලෝහමයං වා ලෝහයෙන් සාදන ලද්දක් හෝ චක්කයුගම් දස්සාමි ඉති චක්‍ර යුගයක් ඒ කියන්නේ අර රෝධ දෙකක් දක්වන්නමි යැයි ඒ කියන්නේ දෙනවා කියන අදහසම තමයි දක්වන්නමි යැයි බ්‍රාහ්මනෝ වදි බ්‍රාහ්මණයා කීවේ. එහෙමයි. තුන්වෙනි එක කියන්න බණ්ඩ අවසර සයනස මාගදෝ බිමිසාරු රාජා
අත්තනෝ වෙන්නනේ අත්තනෝ අත්තනෝ පාසාදස්ස උපරිමතලී ටිතෝ පින්ඩාය චරන්තං බෝධිසත්තං අනුගච්ඡන්තේ නගරේ දිස්වා කිමෙන් තෙන්ති පුච්චි මාග දිමිසාරු මේ තන්ති පුච්චි. එතකොට ඒකේ සමාස මොනවාද? බෝධි සත්තං අනුගච්ඡන්ති කියන එකත් එනවා, මාගදෝ කියන එකත් එනවා තද්දිත විදියට. ඊට පස්සේ තව තියෙනවා මොනවාද? බෝධි සත්තං අනුගච්ඡන්ති. බෝධි සත්තං කියන එකයි අනුගච්ඡන්ති කියන පදේ එකතු වෙනකොට අර නිග්ගහීතයට මයන්න ඇවිල්ලා. මදාසරේ සූත්‍රේ. මදාසරේ සූත්‍රය. ඔව්. ඊළඟට කිං කිමේ තන්ති කියන එක ඒකේ එතන ඉති කියන එක අර වර්ගාන්තය ඇවිල්ලා ඉති කියලා තියෙනවා. කිං කියන එකයි ඒතං කියන එකයි ඉති කියන එකයි පද තමයි එකතු වෙලා තියෙන්නේ. එකතු කිරීම ඒතං, එකතු කිරීම ඉති, ඒවා තමයි එකතු වෙලා. එතකොට ඒතං කියන එකේ නිග්‍රහිතේ අයින් වෙලා මයන්න ඇවිල්ලා පිටිපස්සේ තියෙන ඒතං කියන එකේ යන්න එකතු වුණාම කිමේතං කියලා එනවා. ඊළඟ කිමේතං ඉති කියන එකෙන් මොකද වෙන්නේ? නිග්‍රහිතේ අයින් වෙලා එතනට නයන්න ඇවිල්ලා තියෙනවා. ඔව්, වර්ගාන්තය ඇවිල්ලා තියෙනවා. ඔව්, ඒකේ තේරුම් වෙන්නේ ස්වාමිනාසමයි තියෙන විදිහට. තුන මගධෝ බිම්බිසාර රාජා මගධ රජු බිම්බිසාර තෙම අත්තනෝ ප්‍රසාදස් පාසාදස්ස උපරිමතලී ටිතෝ තමන්ගේ තමාගේ ප්‍රසාදේ මතු මහ ඉහළ මාලෙහි සිට පින්ඩාය චරන්තං ගිලමාලි සිට පිටෝ සිට පින්ඩාය චරන්තං පිදුසිගා වඩින බෝධිසත්තං අනුගච්ඡත්තේන නගරේ දිස්වා බෝසතුන් වහන්සේ පසුපසින් යන නගරවැසියන් දැක කිමෙත්තන්ති උච්චි කිමක්දැයි විමසී විචාලේය. මේ කිමක්දැයි පුච්චි විමසුවේය. එතකොට ඒකේ එන්නේ මාගදෝ බිම්බිසාරු රාජා මගධවාසී බිම්බිසාර රජතුමා අත්තනෝ පාසාදස්ස උපරිමතලේ ටිතෝ. අත්තනෝ තමාගේ පාසාදස්ස ප්‍රසාදේ උපරිමතලේ ඉහළ මාලෙහි ටිතෝ සිටියේ පින්ඩාය චරන්තම් බෝධිසත්තං අනුගච්ඡන්තේ නාගරේ දිස්වා. පින්ඩාය චරන්තම් බෝධිසත්තං පින්දු පිණිස හැසිරෙන බෝසතාණන් වහන්සේ අනුගච්ඡන්තේ නාගරේ දිස්වා. අනුව යන්නා වූ නගරවැසියන් දැක, මෙතන නාගරී කියලා තමයි ඉන්නේ, නගරවැසියන් දැක කිං ඒතං ඉති, මේ කිමක් දැයි නෑ, ඒතං කිං ඉති. ඒතං කියන්නේ මේ, කිං ඉති කියන්නේ කිමක් දැයි, ඉති කියන්නේ යැයි දැයි. පුච්චි විමසුවේය. එහෙමයි එතන ඉන්නේ. හරි, හතරවෙනි එක කියෙන් බලන් තයා බණ්ඩාර මහත්මිය. දයාලු භගවා මහජනතං අනුකම්පන්තෝ සබ්බදා ඒකත්ව අවසිත්වා තත්ත්ව තත්ත්ව විචරන්තෝ සන්දිට්ඨිකං ධම්මං දේසේසි. ඔව්, ඒකේ ඔව් දයාලු කියන එකට අර ආලු කියන ප්‍රත්‍යය තද්දිත්‍යයක් විතර ඇවිල්ලා තියෙනවා. මහන්තෝ ජනං මහා ජනං ජනතං කියන කැවිල තියෙනවා. ඊළඟට සබ්බ දා දා කියන ප්‍රත්‍යයක වෙලානි සබ්බ කියනකට. එතකොට අව සිත්වා ඉත්වා කියන ප්‍රත්‍යේ එනවා මේ අර පූර්ව ක්‍රියාවක් විදියට එනකොට ත්වා කියන ප්‍රත්‍යේ ත්වා. ඊළඟට සන්දිට්ඨික එක ප්‍රත්‍යය එකතු වෙලා තියෙනවනේ එක. හරි, එහෙනම් අපි පරිවර්තනය කරමු. දයාලු භගවා කරුණාවෙන් බහුල වූ මහජනතං අනුකම්පා කරුණාවෙන් බහුල වූ භාග්‍යතුන් වහන්සේ කරුණාවෙන් බහුල වූ භාග්‍යවතුන් වහන්සේ
මහාජනතං අනුකම්පන්තෝ, මහාජනයා කෙරෙහි අනුකම්පාවෙන් සබ්බදා සමකල්හිම ඒකත්ව අවසිත්වා එක තැනක වාසය නොකොට තත්ත්ව තත්ත්ව විචරන්තෝ, ඒ ඒ තැන්වල හැසිරෙමින් සන්තිකං ධම්මං මෙලෝදීම විපාක දෙන ධර්මය දේශේ දේශනා කසේක. ඔව්, එතකොට ඒ සම්දිට්ඨිකං ධම්මං කියන එක ඒක තේරුම් කියන්න ඕනේ. සම්දිට්ඨික ධර්මයේ දේශේසි දේශනා කිරුවේ. එහෙම කිව්ව ගමන් හරි. ඊළඟට ඒ තමයි දයාලු භගවා. කරුණාවෙන් බර වූ භාග්‍යතුන් වහන්සේ මහා ජනතං අනුකම්පන්තෝ. මහා ජනයාට අනුකම්පා කරමින් සබ්බදා සෑම කල්හි ඒකත්ව අවසිත්වා එක්තැනක්හි නොවැස තත්ත තත්ත විචරන්තෝ. ඒ තැන හැසිරෙන්නේ සම්දිට්ඨිකං ධම්මං දේශේසි. සම්දිට්ඨික ධර්මයේ දේශනා කෙරුවේය. ඊට පස්සේ නික අපි කියමු මහත්තයා, කමල් මහත්තයා. කමල් මහත්තයා. කමල් මහත්තයා එනවද? කමල් මහත්තයා. ඔව් එහෙම සයන්ස්. පස්සෙන එකනේ කියනවා සයන්ස්. පස්සෙන එක. ඔව්. පාටලි ගාමික කාපි කෝ උපසකා පාදී පක්කලිත්ව ආවාසත ආවාසත ගාරම් පවිසිත්වා උරත්තිමන් බිත්ති නිසාය පච්චාමි පච්චිමා බිත්මුකා නිසිදුසු පාටිල් පාටලි. එතන තියෙනවා පාටලි ගාමි කාපි අපි කියන එක පාදේ පක්කා ලෙත්වා කියන එක පූර්ව ක්‍රියාවනේ. ත්වා කියන ප්‍රත්‍යේනවා පූර්ව ක්‍රියාවක් විදියට. ආවාසත ගාරං. ඔව් අගාරං ආවාසත අගාරං ආවසතාගාරං අගාරං කියන එක පුරත්තිමං විත්ති පච්චිමා පච්චිමා අභිමුඛා කියන පච්චිමා පච්චිමා අභිමුඛා කියන එක පච්චිමා අභිමුඛ කියලා එනවා. ඔව්. ඒකේ තේරුම හැටියට පාටලි ගාමිකාපි කෝ උපාසකා පාටලි ගමි උපාසකයන් වනාහි පාදේ පක්කලිත්වා පාටලි ගාම වාසි උපාසකයෝද අපි කියන එකක් තියෙනවා. ඔව් උපාසකයෝද වනාහි පාදේ පක්කලිත්වා පයිසෝදා ආවාසත ගාරම් පවිසිත්වා තනයම් එමනම් ඒ විශ්‍රාමශාලාවට ඇතුළු වී පවිසිත්වා පුරත්තිමන් බිත්ති නිසාය නැගෙනහිර බිත්තිය උපයෝගී කරගෙන හේතු වී වගේ පස්චිමා බිමුකා පස්චිම දේශයේ බලාගෙන නිසීදින්සු හිටියේ. හරි. එතකොට පාටලි ගාමිකාපි කෝ උපාසකා පාටලි ගම්වැසි උපාසකයෝද අපි කියන එකේ පස්සට එනවා. පාටලි ගම් ගාමිකා උපාසකා අපි මේ කෝ කියන එක කිව්වත් කමන්නේ නැත, කමන්නේ ඒක නිකන් දාන එක. පාටලි ගාමවාසී උපාසකයෝද පාදේ පක්කාලෙත්වා පාදයන් පිරිසුදු කරගෙන නැත්තම් පිසදාගෙන ආවසතාගාරම් පවිසිත්වා ආවසතාගාරයට පිවිස පුරත්තිමම් විත්තින් නිස්සාය පෙරදිග විත්තිය ඇසුරු කොට පච්චිමාභිමුඛා නිසීදින්සු පච්චිම අභිමුඛව නිසා ඉඳගත්තාහුය ඉඳගත්තාහුය. එහෙමයි එන්නේ. මේ ටිකත් කියලා ඉවර කරන්න මාත්ද? තව ටිකක් වෙලා තියෙනවා. එහෙමයි සම්. ඔව්. හය වෙනි කීම් බල. අස්සෝසුම් කෝ වේසාලිකා ලිච්ඡවි භග ලිච්ඡවි භගවා කිර කෝටිගාමං අනුපත්තෝති. අතකෝ වේශාලිකා ලිච්ඡවී භද්‍රානි යානානි යෝජාපෙත්තා වේශාලියා නීයින්තු භගවන්තං දස්සනාය. ඒක කොහොමද එන්නේ? වේශාලිකා කියන කියනවා සන්තියක් කොටිගාමං
ඒකත් එනවා එකතු වෙලා තියෙන්නේ. එතකොට වේසාලිකා ලිච්චවි පද්රාණි යෝජාපෙත්තු එසනිස්. නීන්සු කිව්වේ මොකද්ද? නීන්සු දෙන්නේ. ස්වාමීන් වහන්සේ නීසු අනීසු කියන නදි. හරි 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 කියමු. ඒක අස්සෝසු කියන එක ඒක පස්සේ පස්සට කියන්නේ අන්තිම කියන්නේ. වේසාලිකා ලිච්ඡවි විශාලා නුවර වැසි ලිච්ඡවි රජවරු භගවා හිර භාග්‍යවතුන් වහන්සේ කිර කොටිගාමං අනුපත්තෝති කෝටිගාමං කෝටිගාමේට වැඩියේදයි අස්සෝසු අසුහ අතෝ වේසාලිකා ඉක්විති විශාලානුවර වැසි අතකෝ වේසාලිකා ලිච්ඡවි ඉක්විති විශාලානුවර වැසි ලිච්ඡවි රජවරු භද්‍රාණි යානානි යහපත් වූ යානාවල් යෝජා පෙත්තා යොදවා වේසාලියා නීයින්සු භගවන් වේසාලියා විශාලා නුවරින් නීයින්සු එතකොට වේසාලියා භගවන්තන් දස්සනාය නීයින්සු පැමිණියාහුය. ක්‍රියාපදේ පස්සට කියන්න හැම වෙලේම භාග්‍යවන්තු දැකීම සඳහා ගෙන ගියහ කියලාසතන කියන නෑ බැලීමට ගියා කියන එක මෙතන තියෙන්නේ නීන්සු කියනකින් ගෙන යන ලදී ගෙන යන ලදී කියලා තියෙන්නේ. වේසාලියා නීන්සු භගවන්තන් දස්සන මෙතන මැද කොටසක් අඩුවද ස්වාමීන් වහන්සේ කඩිරිය ටිකක් ඒ සම්පූර්ණ කළා නෑ. අපි ඉතින් නීන්සු කියන්නේ ගෙන ගියාහ හරි. භාගතුන් වේසාලියා විශාලා වැසියන් භගවන්තන් දස්සනායි භාගතුන් වහන්සේ දැකීම පිණිස නීන්සු ගෙන ගියාහ. මේ මෙතනදි මේ වෙන්නේ මේ ආනන්ද තෙරුන් වහන්සේ හරි භික්ෂුන් වහන්සේ කෙනෙක් හරි තමයි මෙයාලව එක්කන් යන්නේ. එතකොට අපි කියන්න පුළුවන් වේසාලියා විශාලා වාසීන් භගවන්තන් දස්සනායි භාගතුන් වහන්සේ දැකීම පිණිස නීන්සු ගෙන ගියාහ. එකෙන් කවුරු හරි භික්ෂුවක් හරි කවුරු හරි අරන් ගිහිල්ලා තියෙනවා කියන එකයි කියන්නේ. හරි මං කියන්නම් තේරුම. වේසාලිකා ලිජ්ජවි විශාලාවසි ලිජ්ජවීහු භගවා හෝටිගාමං අනුපත්තෝ ඉති. මෙතන අනුපත්තෝ ඉති කියලා එනවා. භාග්‍යතුන් වහන්සේ කෝටිගාමයට පැමිණුණේ යැයි අස්සෝසුන් ඇසුවාහ. අතකෝ වේසාලිකා ලිච්ඡවි ඉක්බිති විශාලාවැසි ලිච්ඡවීහු භද්‍රාණි යානාන් යෝජාපෙත්වා යහපත් වූ යානයන් යොදවවා වේසාලියා ඊට පස්සේ භගවන්තන් දස්සනාය භාග්‍යතුන් වහන්සේ දැකීම පිණිස වේසාලියා විශාලා වාසීන් සමග එහෙම කිවනම් හරි තතියා විශාලා වාසීන් සමග නීහින්සු ගෙන ගියාහ. එහෙම දාන්නකො ඒක බලන්න ඕන එතන තියෙන තැන. හරි ගැටලුවක් නැහැනේ. හරි හත්වෙනි එක කියමුද මාමල් මහත්තයා? හොඳයි සාරස. තේන කෝපන සමයේන රාජගහ විකක්ස සෙට්ටිස්ස සත්ත වස්සිකෝ සීසාබාදු අවහෝසි බහු මහන්තා මහන්තා දිසාපුවමක්කා වෙජ ආගන්තා න සක්කින්සු ආරෝගං කාතුන්. තේන කෝපං සමයේන කාලයේහිදී රාජගහවිගස්ස සෙට්ටිස්ස රාජගහිකස්ස සෙට්ටිස්ස සත්ත වස්සිකෝ සීසාබාදු අවහෝසි සත්තවුරුද්දක් පැවති හිස්සාබාදයක් තිබුණේය මේ රාජගහ. ඒක අපි වචනින් සිටුතුමාට
රාජගහිකස්ස සෙට්ටිස්ස රජගහ නුවර සිටුතුමාගේ සිටුතුමාට සත්ත වස්සිකෝ සීසාබෝධවසි අවුරුදු 7ක් වන හිස්සේ ආබාධයක් තිබුණි. බහු මහන්තා මහන්තා දිසාපාමොක්කෝ වෙජ්ජා දිසාපාමොක්කා වෙජ්ජා බහු බොහෝ බොහොමයක් මහත් විශාල බොහෝ විශාල දිසාවන්ට අධිපති වූ වෙද වෛද්‍යවරු ආගන්ත්වා පැමිණ ආරෝගං කාතුන්න නා සක්කින්සු සෝකිරීමට එතනදිත් ඒ සන්ධි තියෙනවා රාජගහික කියනකොට ඒ රජගහනුවර වැසි කියන අර්ථය ගන්න. එතකොට සීස ආබාධෝ කියනකොට සීසාබාධෝ කියලා ඇවිල්ලා තියෙනවා. සීසා මහා මහන්තෝ කියන මහන්තා කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ නෑ අසක්කින්සු නෑ අසක්කින්සු කියන එක තමයි නාසක්කින්සු කියලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක එන්නකොට තේන කෝපන සමේන ඒ සමෙහි වනාහි රාජගහිකස්ස සෙට්ටිස්ස රජගහ නුවර වැසි සිටුතුමාට සත්ත වස්සිකෝ සත්වසක් පවිති සීසාබාදු අහෝසි හිසේ ආබාධයක් විය. බහු මහන්තා මහන්තා දිසාපාමොක්කා බොහෝ මහත් මහත් දිසාපාමොක්ක වෙජ්ජා වෙද්දු දිසාවැසි විදවරු ආගන්ත්වා පැමිණ ආරෝගං කාතුන් නිරෝග කිරීම නිරෝගී කිරීමට න අසක්කින්සු නොහැකි වූහ. රට ඒක යාව හොඳ කරන්න පුළුවන් වුණේ නෑ. ඊට පස්සේ බණ්ඩාර මහත්මිය කියමුද අටවෙනි. අතකෝ ජීවකෝ කෞමාර බච්චෝ සෙට්ටින් ගහපතින් මච්චකේ නිපජ්ජා පෙත්වා මච්චකේන සම්බද්ධිත්ත සීසච්චින් සීසච්චවින් පාලෙත්වා සීසච්චවින් සීසච්චවින් පාලෙත්වා දේවපානකේ නීහරිත්වා දේවනමේ මහත්මිය දේ 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 පානකේ නීහරිත්වා ජනස්ස දස්සේදී. ඒක තියෙනවා කෝමාර බච්චෝ. ඒකෙන් කුමාර බච්ච කියන එක කෝමාර බච්ච කියලා හැදිලා තියෙනවා. ඊට පස්සේ තව මොනවා සන්ධි තියෙන්නේ? ත්වා සම්බද්ධිත්වා කියන එකේ එනවා. සීස චවින් කියන එක තමයි සීස චවින් කියලා හැදිලා තියෙන්නේ. ඊළඟට හරි. එතකොට නීහරිත්වා කියන එකේ ත්වා කියන ප්‍රත්‍යයක තුලා තියෙනවා පූර්ව ක්‍රියාවක් විදියට. හරි. එහෙනම් පරිවර්තනය කරමු. තන අතකෝ ජීවකෝ කෝමාර බච්චෝ තන සාවිනාස මංගත්තේ ඉක්බිති කුමරකු විසින් පෝෂිත වූ ජීවක වෛද්‍යවරයා. ඒක අපි කිව්වම හරි කෝමාර බච්ච වූ ජීවක වෙදතුමා සිටුවර සෙට්ටිං ගාපති සිටුවර ග්‍රාපතියා මච්චකේ කුඩා ඇඳක නිපජ්ජා පෙත්තා පොයින්ට සලස්සා මච්චකේන සම්බද්ධිත්තා ඇඳට සම්බන්ධ කොට සී සච්චවින් පාලෙත්තා හිසෙහි සමපලා ග්‍රේපානකේ කුඩා පණුවන් දෙදෙනා නීහරිත්වා ඉවත් කොට ජනස්ස දස්සේසි ජනතාවට පෙන්වීය. එහෙම තමයි. අතකෝ ජීවකෝ කෝමාර බච්චෝ ඉක්බිති ජීවක කෝමාර බච්චති මේ සෙට්ටිං ගහපතින් සිටු ග්‍රහපතියාව මංචකේ නිපජ්ජා පෙත්වා ඇඳෙහි නිදි කරවවා. ඒක නිදි කරවලා තමන් කරේ නෑ අර සේවකය ලවා කරව නිසා තමයි නිදි කරවවා. මංචකේ බන්දිත්වා ඇඳෙහි බැඳ සීසච්චවින් පාලේත්වා හිතේ මේ හිසේ සම පලා දේපා
පානකේ නී හරිත්වා. පනුවන් දෙදිනෙ එළියට ගෙන. ජනස්ස දස්සේසි ජනයාට දැක්වේය. හරි. නවවෙනික එම සනස සෙට්ටිපුත්තෝ නෙයානිකං වත බුද්ධ ශාසනාති පසිදිත්වා යෝජනිකං සුවන්න චේතියන් කම්බල කංචුකේන පරික්කි පිත්වා තත්තතත්ත රතචක්කපමානහි ස්ුවන්න පදුමේහි අලංකරි. සෙට්ටිපුත්තෝ නෙයානිකං වත බුද්ධසාසනන්ති පසිදිත්වා සිටිපුත්‍රයා බුදුසාසනය දුකි නිදස් කරන වූ ධර්මයක් යැයි පැහැදී යෝජනිකං සුවන චේතියන් කම්බලං කම්බල කංචුකේන පරිපිත්වා යොදුනක් පමණ සුවන චේතියන් ස්වර්ණ චේතිය කම්බල කංචුකේන සුවන චේතියන් කම්බල කංචුකේන රෙදිවලින් ඇඳුමක් ලෙස පරිපිත්වා වසා හැටියක් ලෙස වසා තත්ත තත් තැන තැන රතචක්ක ප්‍රමාණයේ කරත්රෝදේක ප්‍රමාණයේ සුවන්න පදුමෙහි පත්තරන් දෙලුම් මල්ලෙන් අලංකාරී අලංකාර කළේය. එතකොට මෙතන තියෙනවා සෙට්ටි පුත්තෝ කියනවා ඒ කියන්නේ සමාස සන්ධි විදියට සෙට්ටි පුත්තෝ සෙට්ටි පුත්තෝ ඒක සමාස. ඊළඟට බුද්දස්ස ශාසනම් බුද්ධ ශාසනම් බුද්ධ ශාසනම් ඉති තමයි බුද්ධ ශාසනන්ති කියලා ඇතිලා තියෙනවා. හරි. ඊළඟට පසීදිත්වා කියනක ත්වා කියන ප්‍රත්‍යය ඇවිල්ලා තියෙනවා. ඊළඟට සුවන්න චේතියන් කියන පදේ ඊළඟට පරික්කපිත්වා කියනක ත්වා කියන ප්‍රත්‍යය සමාස අත චක්ක පමානෙහි කියන එකත් එනවා. අත චක්ක පමාන සුවන්න පදුම ඒවත් කියනවා. හරි. එතකොට සෙට්ටි පුත්තෝ සෙට්ටි පුත්‍රයා බුද්ධ ශාසනං බුද්ධ ශාසනේ වත ඒකාන්තයෙන් වත කියන්නේ ඒකාන්තයෙන් බුද්ධ ශාසනං වත බුද්ධ ශාසනේ ඒකාන්තයෙන් නීයානිකං ඉති නෛර්යානික යැයි එහෙමයි එන්න ඕන. බුද්ධ ශාසනං වත බුද්ධ ශාසනේ වනාහි බුද්ධ ශාසනේ වත ඒකාන්තයෙන් නීයානිකං ඉති නෛර්යානික යැයි පසීදිත්වා පැහැදි යෝජනිකං ස්වර්ණ චේතියං යොදුනක් පම් යොදුනක් වූ රත්තරන් චෛත්‍ය කම්බල කංචුකේන පරික්කපිත්වා කම්බල වැස්මකින් වටකොට කම්බල වැස්මකින් වටකොට තත්ත තත්ත රත චක්ක ප්‍රමාණයෙහි ස්වර්ණ පදුමේහි අලංකරි තත්ත තත්ත ඒ තැන කරත්ත රෝදේක රත චක්ක කියන්නේ කරත්ත රෝදේක ප්‍රමාණයෙන් යුතු රත්තරන් පියුම් වලින් අලංකාර කෙරුවේය. වර්ණ පදමී කියන්නේ එකයි රත්තරන් පියුම් වලින් අලංකාර කෙරුවේය. හරි. 10 වෙනි එක තස්මින් සමයේ චතුස්සත්ති සහස ජටිලා පනීත පනීතානි ඕජවන්තානි පලාපලානි ගහිත්වා ආචරියස්ස සම්පිකං සම්පත්තා. එතකොට චතු සත්ත කියනවා සමාස සහස ජටිලා. එතකොට සහස්ස ජටිලා කියනවා සමාස. පලාපලං කියනවා පලාපල කියන එක තමයි පලාපලං කියලා එන්නේ. ඒ ටික තමයි. එමයි සොයනා. තස්මින් සමයේ ඒ කාලයේ චතුස්සත්තති සහස ජටිලා 74,000ක් ජටිලයෝ පනීත පනීතානි ඉතා රසවත් ප්‍රනීත ඕජවන්තානි ඕජස් ඇති පලාපලානි ගහෙත්වා ලොකු කුඩා ගෙඩි වර්ගගෙන ආචරියස්ස සන්තිකං ආචාර්යවරයා සමීපයේ සම්පත්ත
සන්තිකාන් සම්පත්ත සමීපයට පැමිණියා හුය. හරි, එහෙමයි. තස්මින් සමයේ සමෙහි වනාහි චතු සත්‍යති සහස්ස ජටිලා. කියත කිව්වේ හත මෙතන එන්න ඕන හතක් කියලා කියනවා. සත්‍යති සත්‍යති හතර දාහක් ජටිලයෝ ප්‍රනීත පෙනීතානි ඕජාවන්තානි පලාපලානි ගහෙත්වා. ප්‍රනීත වූ, ප්‍රනීත පෙනීත කිව්වා ප්‍රනීත වූ, ඒ කියන්නේ ගොඩාක් ප්‍රනීත වූ. ඕජාවන්තානි පලාපලානි ගහෙත්වා. ඕජස් ඇති කුඩා මහත් ඵලයන් ගෙන. ආචාරියස් සන්තිකං සම්පත්තා හොಂತಿ. ආචාර්යවරයාගේ සමීපයට පැමිණියාහු වෙති. එහෙම කිව්වනම් හරි. නොමයි උත්තර දෙන්න. එතකොට අනිත් අභ්‍යාසයක් කරන්න බලන්න. අපි ඉතුරු භාවතද්දිත ඊළඟ සතිය කරමු. ඔව්. අවසන් ස්වාමීන් වහන්සේ මට අර පස්වෙන් ප්‍රශ්නේ තේකෝන තේන කෝපන සමේන කියන එකට එකල්ලි කියලා ඒ ටිකටම දාන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. පස්වෙන එකනේ තේන කෝපන සමේන කියන එකේ ඒ ටිකටම එකල්ලි කියලා දාන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? අපි දැන් ඉස්සරහට ඉගෙන ගන්නවා සමහරක් ඒවා තියෙනවා. දැන් මෙතන තතියාර්ථයෙන්නේ තියෙන්නේ නේද? තේන සමේන කියනකොට තතියාර්ථය තියෙන. හැබැයි මේක අපි කිව්වේ එකල්හි. එතකොට සත්තමී අර්ථයකින් තමයි අපි කිව්වේ. ඇත්තට මේ පාලියේ තියෙනවා සමහර තැන්වලදී මේ සත්තමී අර්ථයේ තියෙන ඒවා තතියා විභක්තියෙන් තියෙනවා. අපි ඒවා ඉස්සරහට ඉගෙන ගන්න. ඒ කියන්නේ වෙන වෙන විභක්තියකින් කියන්න ඕන දේ හැබැයි තියෙන්නේ වෙන විභක්තියකින්. තේරෙනවද? එතකොට මෙතන මේ සත්‍යමේ අර්ථයේ තියෙන එක තතියා විභක්තියෙන් කියලා කියලයි මේකට කියන්නේ. එතකොට මේ තේන සමේන කියලා කියනකොට මේක තතියාවෙන් තිබ්බට මෙතන අර්ථය වෙන්නේ සත්‍යමේ අර්ථය. ඒකයි කිව්වේ ඒ සමෙහි කියලා. එහෙමයි. තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අනේ ඒ වගේ තැන් තියෙනවා. පාලියේ ඒ ක්‍රමයක් තියෙනවා, ව්‍යාකරණ රීතියක්. ඒ අර්ථයේ තියෙන වෙන විභක්තියක්. හැබැයි ඒක තියලා තියෙන්නේ වෙන විභක්තියකින්. එහෙම එදෙනවා. එහෙමයි ස්වාමී. හොඳයි. එහෙනම් වෙන ගැටලුවක් නැහැ නේද? නැහැ ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි අදට පන්ති නැතර කරමු. ඊට පස්සේ භාව තත්ත්වයත් සාකච්ඡා කරමු. ඉතින් අපි ඒ ටික කරාම ඇත්තටම දෙවෙනි පොත කරා ලයිබර කරා වගේ තියෙන්නේ. ඊළඟට ආඛ්‍යාත චිත්තක කියන කොටස් එනවා. හරි. ඉතින් ඒ නිසා අපි මේ කරගත්තව සියලු ධර්මන්තෙනින් කුසලයේ අපි සෑම දිනාටම නිවන් පිණසම හේතු වේවා. මේ රැස් කරගත්තව සියලු කුසලයේ මේ සඳහා උපකාර කරපු සියලු දිනාටත්, මළගිය ඥාතීන්ටත්, සියලු සත්වයන්ටත් අනුමෝදන් වේවා. සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් වී සැපවත් වේවා. නිවණින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පිළිගනිමු. සාදු සාදු සාදු. සියලු දිනාටම හිනම් තෙරුවන් සරණයි. සුපත් වේවා. තෙරුවන් සරණයි. මේ දයාබණ්ඩාර මහත්මිය මේ එහෙමයි.